මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා, ග්‍රහමාරු ගේනවා. ඉතින් සතියේ පලාපල එකක් ගේනවා. මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා. ඇමතුම SMS එක එනවා ඔබ මාව සබ්ස්ක්‍රයිබ් කරොත්. ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න මෙතෙක් කල් සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි. ආයුබෝවන්. වසර 12කට පසුව බ්‍රහස්පති සුර ගුරු තමන්ගේ මූල ත්‍රිකෝණ සක්සෙස් භවනට පිවිසෙන්න ආසන්න කාලයක් නිසා විශේෂයෙන් ලබන වාසී නොවැම්බර් 5 වෙනිදා පාන්දර 5:25ට පමණ තමන්ගේ මූල ත්‍රිකෝණ රාශියට ධනු රාශියට සුරගුරු පැමිණෙනවා. මේ පැමිණීම තුළින් ලග්න 12ටම ඇතිවන තත්ත්වයන් පිළිබඳව ඔබට කියන්න තමයි යන්නේ. විශේෂයෙන් මෙවර මෙම ලග්න 5ට ඇතිවන සුභඵල තත්ත්වයන් ගැන වෙන වෙනම සඳහන් කරනවා ලග්න 12ටම. මම වෙනද මේ සුභඵල දෙන ලග්න 5ට විතරයි සාමාන්‍යයෙන් කිව්වේ. මොකෝ අනිකුත් ලග්න වලට සුභඵල දෙන්නේ නැත්තම් කියලා වැඩක් නැහෙනි. නමුත් මේ ගුරුගේ ගෝචර ගමනේදී ඒ ලග්න වල ඒ රාශි වලට වෙන වෙනම ඇතිවන තත්ත්වයන් පිළිබඳව මම හිතුවා ගියන්න ඕන කියලා. මොකද ලග්න 12න් 5කට කිව්වම අනිත් අය අමනාප වෙනවා. අර ලග්න වල දැම්මේ නැහැ. ලග්න වල හොඳ නැති නිසා තමයි මම එහෙම දැම්මේ නැත්තේ. නමුත් අද ඒ ලග්න 12ටම කොහොමද කියන එක ඔබට දැනගන්න කටයුතු සලස්වනවා. විශේෂයෙන් මේෂ ලග්නේ. මේෂ ලග්නේ ගුරු වෙන්නේ පුණ්‍යස්ථානයට. ඒ පුණ්‍යස්ථානයට පැමිණීමෙන් ප්‍රීතිමත් දුරබැහැර ගමන්, වන්දනා ගමන් විභාග වලින් ජය අත්නෝ උසස් ධර්ම ශාස්ත්‍ර ගැන දැනීමක් ලබා ගැනීමට හැකියාව තියෙනවා කියලා තමයි පෙන්눔 කරන්න වෙන්නේ. උෂම ලග්නය. උෂම ලග්නේ ගත්තොත් ගුරු ආවේ අටවැන්නට. අමුදරුවන්ට විපත්ති, කරදර, මාරක, හදිසි යනතුරු කලගාටුවට කරුණු ඇති වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක තමයි මම මේවා කියන්නේ නැත්තේ වෙනද සුභඵල දෙන පහට විතරක් කිව්වේ. එතකොට මිතුන ලග්නේ. මිතුන ලග්නේ ගුරු ආවේ හත්වැන්නට. මංගල යෝග උදා වෙනවොන්න. මිතුන ලග්න හිමියන්ට ඒක සතුටුදායක ආරංචියක්. විවාහය ස්ථිර වෙනවා. සිතට කයට සැප ඇති වෙනවා. දිනුවොඩ කටයුතු සැලසෙනවා. ආදායම හොඳ වෙනවා. කටක ලග්නේ. බ්‍රහස්පති ආවේ 6 වෙන්නට ඔබේ කේන්දරේ. කිසිම ප්‍රීතිදායක තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ මේ ගමනේදී. කනගාටුදායක අවාසනාවන්ත තමන්ට තනි වෙන්න වෙන කාලයක් ඇති වෙනවා කියලා තමයි ජ්‍යොතිෂ විද්‍යාවට අනුව කියන්න වෙන්නේ. සිංහ ලග්නේ. සිංහ ලග්නේ නොයෙක් කටයුතු වලින් ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. යහපත් දරුවන් ලැබෙනවා. හොඳ බුද්ධිමත් දරුවන් ලැබෙනවා ගුරුපස්වන්නේ ඉන්න අයට. උසස් නිලතල ලැබෙනවා. රැකිරක්ෂා ලැබෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. කන්‍යා ලග්නේ. කන්‍යා ලග්නේ ගුරු වෙන්නේ 4 වෙන්නට. තමන්ගේ ආදායම අඩු වෙනවා. ණයක නිසා ණයතුරුස් වැඩි වෙනවා. තිබුණු ගෞරවය නැති වෙනවා. සෑම අතින්ම කරදර, අවහිර, බාධක ඇතිවන තත්ත්වයක් තමයි ගුරු 4 වෙන්නට පැමිණීමෙන් කන්‍යා ලග්නේ හිමියන්ට ඇති වෙන්නේ. තුලා ලග්නේ ගත්තොත් ගුරු වෙන්නේ වික්‍රම ස්ථානයට. ශරීර සෞඛ්‍ය යහපත් නොවේ. තියෙන අසනීප වැඩි වෙනවා. ගම ඇත්තර යන්න වෙනවා. අන්න ඔන්නෝක තමයි විශේෂදී. මුදල් අතින් හිඟ කාලයක් මුදල් නිකරුණේ නාස්ති වී යනවා. තත්ත්වය පහළ වැටෙනවා. දියුණුවට බාධා ඇති වෙනවා. උච්චික ලග්නේ. ගුරු ආවේ ධනස්ථානයට. මෙන්න උච්චික ලග්නයට තමයි මෙවර ගුරු මාරුවේ හොඳම තත්ත්වයන් ඇතිවන්නේ. මම එහෙම කියන්නේ අපේ අනාගත ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උච්චික ලග්නේ ගුරු ධනස්ථානයට එන්නේ නොවැම්බර් 5 වෙනිදා. ඉතින් මේ නිසා ගරු නම්බු ලැබෙනවා.
ඔන්න ගරු නම්බු ලැබෙනවන තුමා ජනාධිපති වුණා මේක ටීට ගහන්න නම්බුවක් නෑන අත්තන විදායක ජනාධිපති. මිල මුදල් ලාභ ලැබෙනවා, ආදායම වැඩි වෙනවා, පඩි වැඩි වෙනවා, ඥානය වැඩි වෙනවා, සැපවත් කාලය වාසනාව මතු වෙනෝ ලොතරයි වාසනා ඇති වෙනවා. බලන්න උච්චක ලක්නයට වසර දොළහකින් තමයි මේ තත්ත්ය උදාවෙන්නේ. මගේ ගොඩක් මිත්‍රය තුච්චික ලක්න හිමියෝ බොහොම හොඳයි. දනු ලක්නය ගුරුවාවේ ලක්නයට ගුරු ලක්නයට කෝටි අදෝස භංග කරාට ගුරු ලක්නය ගෝචරගමනදී එතරම් සුවදායි තත්ත්වයක් ඇතිවන්නේ නෑ. ඇසුරු කොලය තමන්ගෙන් ඈත් වෙනවා, හිතවතුගේ විපතක් දැනගන්නට ලැබෙනවා, නැතහොත් මිතුරකගේ විපතක් දැනගන්නට ලැබෙනවා, වියදම් අධික වෙනවා, ස්ථාන මාරු ඇති වෙනවා, පදිංචියේ වෙනස්කම් ඇති වෙන හැටියට තමයි මේ ගුරු ලග්නයට පැමිණීම තුලින් මෙර ධනු ලග්න හිමියට පෙන්නුම් කරන්නේ. ලග්නාධිපති වුණත් මකර ලග්නේ ගුරු ආවේ දොළොස් වෙන්නට වියදම් අධික වෙනවා, බොරු චෝදන වලාවට බොරු චෝදනා වලට තමුන් පැටල වෙනවා, අසු වෙනවා, අවුල් වියවුල් ඇති වෙනවා, ඥාතීන්ගෙන් කරදර ඇති වෙනවා, හිතමිතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඔබට ඔබෙන් ගන්න මුදල් ආය ඔබට කවදාවත් ගන්නම් වෙන්නේ දුන්නෝ. ඒක හොඳට මතක තියාගන්න. කුම්භ ලග්නේ ලග්නාධිපති ගුරු අයස්ථානෙට ආවේ මේක බොහොම උද පීඩීමක්. මේ නිසා නැති වී ගිය රැකියාව වස්තුව නැවත ලැබෙන ඔබට සෑම දෙයින්ම ලාභ ලැබෙනවා. දීපල ඉඩකඩම් වලින් ලාභ ලැබෙනවා. අලුත් තත්ත්වයකටපත් වෙනවා. තම බලය වැඩි වෙනවා. සැනසිරිදායක ප්‍රීතිමත් කාලයක් ඇති වෙනවා. ගෞරව සැලකිලි නම්මුණාම ඇති වෙනවා. කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වන බව කුම්භ ලග්නියන්ට පවසනවා මීන ලග්නය. මීන ලග්නේ ගුරුවාවේ දසවැන්නට ඒ දසවැන්නට පැමිණීම තුළින් විශේෂයෙන් මේ ගොවිතැන් කරන අයට මේ රටේ වැඩි දෙනෙක් කරන්නේ ගොවිතැන්නේ, ගොවියොනේ වැඩියෙන් ඉන්නේ. ඒ අයට මෙතර හොඳ තත්ත්වයක් නෙමෙයි මේ ගුරු දසවැන්නට ආපු එක. මීන ලග්න ගොවියන්ට තමන්ගේ ගොවිතැන් පාළු වෙන්න පුළුවන් කියලා පුරාණචිවරු කියලා තියෙනවා. මුදල් හානිය ඇති වෙනවා. උත්සාහයේ තරමට ප්‍රතිඵලත් වෙන්නේ නැහැ. තත්ත්වය පහළ වැටෙනවා. ආදායම අඩු වෙනවා. තෙරුවන් සරණයි.